අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් පුවත් සිරස්තල. මීගමුවේ ඇති වූ කලහකාරී සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට. තවහිත් ජමත් සංවිධානයේ තවත් කඳවුරක් නුවරඑළියෙන් සොයාගනි. මෙතෙක් රැකගෙන ආ සාමකාමී බව ඉදිරියටත් රැකගන්න කාඩිනල් හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක්. මද්රා පාසල් නියාමන කමිටු වාර්තාව අගමැතිට. දැඩි ආරක්ෂාවක් යටතේ පාසල් දෙවන වාරය ඇරඹේ. ඊයේ පසුරුවේ බීගම්පුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයට සම්බන්ධ පුද්ගලින් දෙදෙනෙකු මෙවන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. යනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ. මීගමුව කොච්චිකඩේ පෝරතර ප්‍රදේශයේ ඊයේ පසුරුවේ දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා. පෝරතර ප්‍රදේශයේදී පුත්කලින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්වස්වීමක් දුරදිග යෑම මේට හේතු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. ඊයේ සවස මීගමුව කොච්චිකඩේ පොලිස් වසමේ සිදුණු ඒ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් හතරක් පත් කරලා තිබෙනවා. මේ වෙද්දී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට අරන් තිබෙනවා. ඒ සිද්ධියට සම්බන්ධුණු සෙසු සැකකරුවන්ගෙන් අනාවරණය වෙලා තිබෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමැති. ඒ ප්‍රදේශයේ මේ වන විට සම්පූර්ණයෙන්ම සාමකාමී තත්ත්වයක් වාර්තා වෙනවා. ඒ හේතුවෙන් මීගමුව පොලිස් කොට්ටාශයට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කළ අතර එලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූයේ මීගමුව කොච්චිකඩේ කටුනායක දිවුලපිටිය කොටදිනියාව පමුණුකම රත්තුලුකම සීතුව දුංගල්පිටිය සහ කටානේන ප්‍රදේශයන්ටයි. කෙසේ වෙතත් එම පොලිස් කොට්ටාශයන්ට පැන වූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 7න් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළා. මේ අතර මීගමුව ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුකට ගනිමින් සහ සාවද්‍ය ප්‍රකාශ ප්‍රචාරණය වීම වැළැක්වීම සඳහා සියලු සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට රජයේ තීරණය කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ සමාජ ජාල මාධ්‍ය වෙත පනවා තිබූ තාවකාලික තහනම මේ වන විට ඉවත් කර ඇති බවයි. මේ අතර මීගමුව ප්‍රදේශයේ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හානි වූ පොදු සහ පුද්ගලික දේපළවලට වන්දි ගෙවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධනය සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මගින් එම අලාභ හානි තක්සේරු කිරීමට මේ වන විට පියවරගෙන ඇති බවයි. එසේම ඊයේ දින මීගමුවේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා කොළඹ අගරදගුරු මෙල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද පෙරවරුවේ පෙරියමුල්ල දේවස්ථානයට පැමිණියා. ඉන් අනතුරුව මීගමුව ප්‍රදේශයේ ගැටුම් ඇති වූ පෝරතොට ප්‍රදේශයට ගිය කාදිනල් හිමිපාණන් පෙරියමුල්ල මුස්ලිම් දේවස්ථානයට පැමිණියේ විශේෂ සාකච්ඡාවක් සඳහායි. අනතුරුව කාදිනල් හිමිපාණන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. තමන් අදහන ධර්මයන්ට අනුව ඒවට උත්තර දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ. පිටින් ආපු අය ඉන්නවා නම් ඒගොල්ලන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම කට්ටියක් එනවා නම් ඒගොල්ලන්ව අල්ලලා දෙන්න කටයුතු කරන්න ඕනේ. ඔය CCTV කැමරා එහෙම තියෙනවා. ඒ වලින් අල්ලගන්න පුළුවන්. ඒවා පාවිච්චි කරලා ඉවර වෙලා මේ කට්ටියව ඒ වැරද්ද කරපු අයට දඬුවම් දෙන්නට කටයුතු කරන්න ඕනේ. පොදුවේ ගත්තාම ඉතින් කිසිම ආගමික ස්ථානයකට හිරිහැර කරන්න හොඳ නැහැනේ. මම කිව්වා මේ මුළු මීගමුව ප්‍රදේශ එක කෙරවලක ඉඳලා අනිත් කෙරවලට යනකම් චෙක් කරලා බලන්න කියලා රජයේ උසස්ම තැන්වලට දැනුම් දුන්නා. නමුත් ඒකෝ හැමදාම ඇවිල්ලා අපිට කිව්වා චෙක් කරා කිව්වා. නමුත් මේ බලනකොට අපිට පේනවා සේරම බොරු විතරයි. බොරු කියන්න පුරුදු වෙලා ඉන්න අපේ නායකයෝ. මට ඒ ගැන බොහොම කනගාටුයි. I request all the Muslims we have to be as Cardinal mentioned not to react with emotional. Use your wisdom and calm the situation and come out with your good qualities and this Ramadan is going to be started. රට තුළ ආගමික ගැටලු ඇති කරමින් රට අරාජික තත්ත්වයට පත් කිරීමට සැරසෙන පාර්ශ්වයන්ගේ උපක්‍රමයන්ට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කරන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් මෙල්කම් රංජිත් හිමිපාණන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
අද කොළඹ පිහිටි අගරදුගුරු නිලනිවසේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වමින් කාදිනල් හිමිපාණන් මේ බව අවධාරණය කර සිටියා. බෞද්ධ ජනතාවගෙන් සහ මුස්ලිම් ජනතාවගෙන් හින්දු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කලබලකාරී නොවි තවදුරටත් සාමය ආරක්ෂා කරන්නට ආරක්ෂක අංශවලට උපරිම සහාය දෙන ලෙසයි. මේ අපට නොදැනෙන කූට ලෙස ගෙන යන වැඩපිළිවෙලක් වෙන්නට පුළුවන්. සමහර අය මේ අවස්ථාවේදී මේ ඇවිස්සීම් කරන්නට කටයුතු කිරීම රට තුල ආගමික ප්‍රශ්න ඇති කරලා මිනිසයන් අතර බේද බින්න ඇති කරලා වෙනත් රටවල උපකාර ගැනීමට ඒවායේ ආධාර පැතීමටද මේ රට ආරාජිත තත්වයකට පත් කිරීම ඉඩකඩ ඇති බව මට වැටහි තිබෙනවා. බුද්ධියට තැන දෙමින් හැඟීම් වලට වහල් නොවි මේ අවස්ථාවේදී කටයුතු කරන මෙන් මම ඉතාමත්ම ආදරයෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. අපි මතක තබා ගන්නට ඕනේ අවිගත් අය අවියෙන්ම නැසිනවා කියන ඒ ධර්මය, වෛරයෙන් වෛරය නොසන්සිඳෙනවා කියන ධර්මය රටේ ලොකු අස්ථාවර භාවයක් ඇති කර එකිනෙකා අතර ඇන කොටා ගන්නා තත්වයට පත් කර ලේ විලක් බවට මේ රට පත් කර තම තමන්ගේ ඇති දේශපාලන අරමුණු වලට යෑමට බොහෝ අය උත්සාහයක යෙදෙන තත්ත්වයක් ඇතිවිය හැකි. ඉවසීමෙන් කටයුතු කරමින් මේ සැඟවී සිටින සැබෑ බලවේග කරලියට ගෙන ඒමට අවස්ථාව නොදී ඔවුන් කවුදැයි හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඊයේ මීගමුව ප්‍රදේශයේ සිදුවෙත්ත සුළු කලබල පිටින් ඇවිල්ලා හොඳටම බොන්න දීලා ඒ කට්ටිය හරහා මේ හොඳට සාමයෙන් ඉන්න කතෝලික සහ මුස්ලිම් ජනතාව කෙටවීමේ වැඩපිළිවෙලකට සහායක් දැරූ බව තමයි ඊයේ අපිට පැහැදිලිව පෙනෙන්නේ. විශේෂයෙන් මම කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මුස්ලිම් ජනතාවට විරුද්ධව අත ඔසවන්නේ යන්න එපා කියලා. මේක පිටිපස්සේ ඉන්නේ නොමග ගිය තමන්ගේ දේශපාලන ඉලක්කයන් බුදුන්පත් කරවා ගන්නට උත්සාහ කරන ජාත්‍යන්තර බලවේගවල අතකොළු බවට පත් වුණ ලංකාවේ නොමග ගිය තරුණ පිරිසක්. තවත් එකක් තමයි බීමත්කම. මම රජයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ දවස් කීපය ඒ ප්‍රදේශයේ තියෙන සෑම මත්පැන් වෙළඳ සැලක්ම වසා දමන ලෙස. දැන්ටම සමහර අය මට දොස් කියනවා හැමදාම මම මේ පුවත්පත් සාකච්ඡා කියලා ප්‍රසිද්ධ වෙන්න හදනවායි කියලා. ආගමික නායකයන් හැටියට අපෙන් කෙරිය යුතු වගකීමක් තියනවාද? ඒක සපුරාලීමට කරන උත්සාහයක් පමණයි. ඒ නිසා මෙතන මට ලකුණු දාගන්නවත් ප්‍රසිද්ධ වෙන්නවත් දේශපාලන ඉලක්ක මගේ කොහෙවත් නැහැ. මාව අර දේශපාලන පක්ෂයයි මේ දේශපාලන පක්ෂයයි අර නායකයයි මේ නායකයයි එක්ක හඳුන්වා ගැනීම සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. මගේ ඉන්න එකම දේශපාලන පක්ෂය සහ නායකයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. කරුණා කරලා මේ මෝඩ කතා කියන්න එපා. මේ රටේ අපි අතර ආගම් වශයෙන් ඝට්ටනයක් නැහැ. කවුරු හරි ඉන්නවා නම් අපි අතර ඝට්ටනයක් ඇති කරවන්න ඒ අය මෝඩයි කියලා මම ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි කතෝලික ජනතාවට කියනවා මුස්ලිම් සහෝදර සහෝදරියන්ව ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්න කියලා. ඔබ බය වෙන්න එපා. ඔබට කරදරයක් සිදුවන්නේ නැහැ. මම මේ තනතුරේ ඉන්නකම් කිසිම දෙයක් වෙන්න දෙන්නේ නැහැ. ඒ අයට මගේ නිවසට එන්න පුළුවන් ඕන වෙලාවක ආරක්ෂාව පතාගෙන. සාමාන්‍යයෙන් කඩුවක් අතට ගන්න බය තියෙන එක්කෙනෙක්. බය තියෙන එක්කෙනෙක් තමයි ආයුධයක් අතට ගන්නෙ. ධර්මයට අනුව අපි ජීවත් වෙනවා නම් කඩුවක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. තුවක්කුවක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් ගැන තමන්ටම විශ්වාසයක් නැති අය තමයි ආයුධයක් අතට ගන්න. මම ඉල්ලීමක් කරනවා ඒ හැම දෙනාගෙන්ම ඒ ආයුධ බාර දෙන්න කියලා. ආයුධ තියෙනවා ඇත්තේ මුස්ලිම් අය ගාව විතරක් නෙවෙයි, අනිත් අය ගාවත් ආයුධ ඇති. ඒ ආයුධ සියල්ලම බාර දෙන්න. ඒකට අපි හුඟා දුරට මේ අන්තරාගමික සාම මණ්ඩල පිටවන්න ඕනේ. මම යෝජනා කරා ඒ අගමැතිතුමාට සහ ජනාධිපතිතුමාට පනතක් ගෙනැල්ලා අන්තරාගමික සාම මණ්ඩල පිටවන්න කටයුතු කරමු. මෙවර වෙසක් පුන් බොහෝ දිනය සැමරීම වෙනුවෙන් බාහිර සැලකිලි සහ උත්සවාදීන් වැළකී කටයුතු කිරීම වඩාත් සුදුසු බව සිවිලිකායික මහනා හිමිවරුන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටිනවා. එමෙන්ම සියලු බෞද්ධ සිද්ධස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බවද උන්වහන්සේලා වැඩිදුරටත් සඳහන් කළා. සිවිලිකායික මහානායක හිමිවරුන් විසින් නිකුත් කළ නිවේදනයේ උපුටා ගැනීම පසුගිය අප්‍රේල් මාස 21 වන දින ශ්‍රී ලංකා දූපතය තුල සිදු වූ කුරිරු අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේ බියජනක ඡායාවන්ගෙන් පීඩිතව සිටින සමස්ත ලංකාවාසීන් හට චිත්ත ශාන්තිය උදා කිරීමට කටයුතු කිරීම මෙවර සම්බුදුතෙමගල සිහිපත් කරන අප සැමගේ වගකීමයි. ඡන්දයේ, ද්වේෂයේ, බය, මෝහය යන සතර අගතියකින් වියුක්තව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සුභෝෂිතව ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වීමට අදිෂ්ඨානයෙන් කටයුතු කිරීම
බෞද්ධ පිළිවෙත බව සිහිපත් කරනු කැමැත්තෙමු. එහෙයින් මෙවර වෙසක් පුන් පොහෝ දින සැමරීමේදී අධ්‍යාත්මික සුපෝෂණය උදෙසා ප්‍රමුඛත්වයෙන් ලබා දෙමින් ජනතාව ඒකරාශී කරන බාහිර සැනකලිහා උත්සව ආදීන් වැලකීමට කටයුතු කිරීම වඩාත් සුදුසුය. තවද මෙම තීරණාත්මක අවස්ථාවේදී මහජන ආරක්ෂාව තහවුරු කරමින් සියලු බෞද්ධ සිද්ධස්ථානයන්ගේ සුරක්ෂාව උදෙසා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යෙදීම රජය සතු වගකීමකි. මෙවර වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් පුණ්‍ය ක්‍රියා හා වෙනත් වැඩසටහන් සංවිධානය කිරීමේදී ආරක්ෂකාංශයන්ගේ උපදෙස් මත මහජන ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන ලෙස සමස්ත බෞද්ධ මහජනතාවට දන්වා සිටිමු. එමෙන්නම මෙම ව්‍යසනකාරී තත්වෙන් රට මුදා ගැනීමට සියලු දේශපාලනික නායකින් දේශපාලන බෙහෙද පසකලා අන්තවාදී ත්‍රස්තවාදය මුලිනුපටා දැමීමට තිරසර ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් දානය ප්‍රිය වචනය අර්ථචර්යාව හා සමානාත්මතාවය යන සතර සංග්‍රහ වස්තුන් මත රාජ්‍ය පාලනය ගෙන යාමට කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කර සිටිමු. අත්සන් කළේ මල්ලතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්, අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස හිමියන් සහ ශ්‍රී ලංකා රාමංජ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන ශ්‍රී පේමශ්‍රී නායක ස්වාමීන් වහන්සේ. උපුටා ගැනීම අවසන්. මරාගෙන මැරෙන බෝම්බකරුවන් සතුව තිබූ රුපියල් බිලියන 7කට අධික වත්කම් තහනම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසනවා. මේ අතර බාවනෙල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවලට හානි සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට සැකකරුවන් 13 දෙනා මෙම මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනෙල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. මඩකලපුව කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයෙන් සොයාගත් ජාතික තවහිද් ජමාත් සංවිධානයට අයත් පුහුණු කඳවුරත් සමග සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගෙන් ලබාගත් ප්‍රකාශ තුළින් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. අක්කර 15ක පමණ භූමි ප්‍රමාණයක පැතිර පවතින මෙම පුහුණු කඳවුර තුළ සහරාන් හෂීම්ගේ සොහයුරෙකු වන රිල්වාන් හෂීම් විසින් එහි පුහුණුවීම් කටයුතු සිදු කර ඇති බවත් සඳහන්. සහරාන් හෂීම් එම ස්ථානයට අවස්ථා ගණනාවකදීම පැමිණ ඇති අතර රිල්වාන් හෂීම්ගේ දෑසට තුවාල සිදුව ඇත්තේද මෙම පුහුණු කඳවුර පුහුණුවීම් අතරතුර බවට තොරතුරු හෙළි වී තිබෙනවා. මේ අතර ශැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරුවෙකු වූ කෝටිපති ව්‍යාපාරික මොහමඩ් ඉල්හාම්ට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේදී සැකපිට අත්අඩංගුවට ගත් සේවකීන් 9 දෙනා රුපියල් 105 බැගින් වූ ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර තිබෙනවා. මෙම සැකකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදී පනත ප්‍රකාරව වැල්ලම්පිටිය පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා නොකර ඇතැයිද එබැවින් ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතුවක් නොමැති බවද ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට ඇප ලබා දී තිබෙනවා. එසේම මෙම සිද්ධියට අදාළව 10 වැනි සැකකරු පමණක් ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා. මේ අතර මාවනැල්ල සහ එයවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 13 දෙනා මෙම මස 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියම කෙරුණා. ඒ සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම සිදුවීමට අදාළව පසුගිය 28 වනදා නාවලපිටියේදී අත්අඩංගුවට ගෙන දැනට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන මොහමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලාහක් සහ මොහමඩ් ඉබ්‍රහීම් සාහිත් අබ්දුල්ලාහක් යන දෙදෙනා මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරුවන් 2 දෙනෙකු ලෙසද අද නම් කර තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් නොමැති බැවින් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ටාෂය අධිකරණයෙන් කළ ඉල්ලීමටද අධිකරණය අද අවසර ලබා දුන්නා. මේ පුපුරවා ගැනීම සිදු කරපු මේ සුළු ත්‍රස්තවාදී කණ්ඩායම සතුව තිබුණු රුපියල් මිලියන 140කට වැඩි මුදල් ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ වගේම තිරි මුදල් ගිණුම් වල තිබෙනවා. ඒ ගිණුම් වල තැන්පත් කරලා තිබෙනවා. ඒ ගිණුම් තහනම් කිරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය පියවර මේ වෙද්දිත් අරගෙනයි තියෙන්නේ. ඊට අමතරව මේ ත්‍රස්තවාදී කණ්ඩායම සතු වෙනත් වත්කම් සම්බන්ධයෙන් වෙද්දී රුපියල් බිලියන 7කට වැඩි වත්කම් අනාවරණය කර ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබිලා තිබෙනවා. එම වත්කම් තහනම් කිරීමටත් මේ වෙද්දී විමර්ශන සිදුවෙන බව ප්‍රකාශ කරන්න කැමැති. ඒ වගේම අප්‍රේල් 21 සිදුවුණේ ප්‍රහාරවලට අදාළව අත්අඩංගුවටගත් සැකකරුවන් 54ක් මේ වෙද්දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිනවා. ඉන් 7ක් කාන්තාවන්. ඊට අමතරව අත්අඩංගුවට පත් වූ තවත් සැකකරුවන් 19ක්
ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ භාරයේ සිටිනවා ඉන් දෙකක් කාන්තාවන්. මේ අතර මඩකලපුව එරාවුල් ප්‍රදේශයේ ව්‍යාජ ලෙස පවත්වාගෙන ගිය කච්චේරියක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීමේදී රජයේ කාර්යාල 27ක නිලධාරීන්ගේ නිල මුද්‍රා, ලැප්ටොප්, පරිගණකයක් ආදී භාණ්ඩ රැසක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. සැකකටයුතු භාණ්ඩ සහ පුද්ගලයන් සොයා කල්මුනේ, මඩකලපුව, එරාවුල් සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ත්‍රිකුණාමලය එරක්කණ්ඩි ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුරදී වෝටර් ජෙල් කියන අධිබලති පුපුරන ද්‍රව්‍ය කූරු 14ක් සහ ඩෙටනේටර්ස් 26ක් සොයාගැනීමට නායකමතුම සමත් වුණා. අපි සැක කරනවා මෙම වෝටර් ජෙල් කූරු සහ ඩෙටනේටර්ස් නීති විරෝධී මසුන් මැරීම සඳහා භාවිත කිරීමට ළඟ තබාගත් ඒවා කියලා. මේ ආකාරයෙන් දිගින් දිගටම මේ සිදුවන පුපුරන ද්‍රව්‍ය නිතරදිස භාවිත කිරීම ගැන මීට වඩා තදින් ක්‍රියාත්මක වෙන බවත් මිනිදිරියට මෙවැනි දේවල් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ඉතාමත් දැඩි නීතිමය පියවර ගැනීමට නායක හමුදාව කටයුතු කරනවා. තව්හීද් ජමාත් සංවිධානය විසින් පුහුණු කඳවුරක් පවත්වාගෙන ගිය බවට සැක කෙරෙන දෙමහල් නිවසක් නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුව නුවරඑළිය පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායදී අත් කළ විශේෂ මෙහෙයුමකදී එමෙන්ම බඩකලපු ප්‍රදේශයෙන්ද එම සංවිධානයටම අයත් අක්කර 10ක පුහුණු කඳවුරක් ඊයේ දින සොයාගත්තා. ආරක්ෂක අංශ වෙත ලද තොරතුරකට අනුව ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් නුවරඑළිය බ්ලැක්ෆූල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් නුවරඑළිය පොලිසිය සහ යුද හමුදාවේ නිලධාරීන් එක්ව අද සොයාගනු ලැබුවා. අම්පාර කල්මුනේ සයින්ද මරුදු ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගෙන් ලද තොරතුරක් මත දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කඳවුර ආරක්ෂක අංශ සොයාගෙන තිබෙනවා. මෙම පුහුණු කඳවුර තුළ 38 දෙනෙකු යුද පුහුණුව ලබා ඇති බවත් මෙම පුහුණු කඳවුර ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ද සහභාගී වී ඇති බවයි තොරතුරු හෙළි වී ඇත්තේ. දිවයිනේ ස්ථාන කිහිපයකම සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ අවසන් පුහුණු වීම් අප්‍රේල් 17 වන දින නායක සහරාන්ගේද සහභාගීත්වයෙන් මෙම ස්ථානයේදී සිදු කර ඇති බවට දැනට සිදු කර ඇති මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. නුවරඑළිය බ්ලැක්ෆූල් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිරිපිට කෙටි කාලීන කුලී පදනම මත මෙම දෙමහල් නිවසේ පුහුණු කඳවුර පවත්වාගෙන ගොස් ඇති බවට මෙවන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. එමෙන්ම මෙම නිවසේ හිමිකරු සහ නිවසට පහසුකම් සැපයූ නුවරඑළිය බ්ලැක්ෆූල් ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් නුවරඑළිය අතර බුද්ධ්‍යංශ වලට ලද තොරතුරකට අනුව මඩකලපුව කාන්තංකුඩි ඔල්ලිකුළුඹ ප්‍රදේශයේ පිහිටි ජාතික තව්හීද් ජමාත් සංවිධානයට අයත් අක්කර 10ක පුහුණු කඳවුරක් කාන්තංකුඩි පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායෙක්ව ඊයේ දින සොයාගනු ලැබුවා. ගොවිපලක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ඉඩම තුළ මෙම පුහුණු කඳවුර පවත්වාගෙන ගොස් ඇති අතර එම ඉඩම වැඩිදුර පරීක්ෂා කිරීමේදී කටුනායක ගුවන් තොටුපළ ආසන්නයෙන් පසුගිය දිනක සොයාගැනුණු ප්ලාස්ටික් බටයක් තුළ බහා සකස් කරන ලද බෝම්බවලට සමාන ප්ලාස්ටික් බට කිහිපයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බත්‍රසා පාසල් ඩියාපලිය සම්බන්ධ කමිටු වාර්තාව අද තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. මද්‍රසා පාසල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව අද තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. මෙම වාර්තාව සැකසීමේදී වෙනත් රටවල දැනට ක්‍රියාත්මක වන නීති රීති මෙන්ම ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන පනතද අධ්‍යයනට ලක් කෙරෙන අතර වාර්තාවට අනුව ඉදිරියේදී සියලු මද්‍රසා පාසල් නියාමනයට හා පොදු නීති රීති මාලාවකට යටත්ව ක්‍රියාත්මක වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය මාධ්‍යකගේ පවසනවා. නීතිපතිවරයාගේ හා නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ නිරීක්ෂණ ලබා ගැනීමෙන් අනතුරුව වාර්තාව කැබිනට් මණ්ඩලයේ වෙත ඉදිරිපත් කරනු ඇතේ. ඉන් අනතුරුව නව නීති රීති කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගනු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පෙන්වා දෙන්නේ. මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයුම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතුරුන්ද කමිටු සාමාජිකයෝ දෙක්ව සිටියා. බැටික්ලෝ කැම්පස් නමින් රජයේ අවසරයක් නොලැබූ අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කර තිබීම පිළිබඳව රටේ මහත් ආන්දෝලනයක් මතුව තිබෙනවා. එවන් පසුබිමක ඌව පළාතේ වතුකරේ පාසල් ගොඩනැගිලි උපයෝගී කරගනිමින් අවසරයකින් තොරව විදේශීය විශ්වවිද්‍යාලයක පාඨමාලා පවත්වමින් තිබෙන බවට ඌව පළාත් අමාත්‍ය සෙන්තිල් තොණ්ඩමන් මහතා පසුගියදා ප්‍රකාශ කළා. අද අනාවරණය ඒ පිළිබඳවයි.
පසුගිය දින කිහිපය තුළ රට තුළ ඇති වූ සිද්ධීන් මාලාව සහ ඉන් අනතුරුව සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වන කරුණු මත මෙරට ක්‍රියාත්මක වන අනවසර අධ්‍යාපන ආයතන සහ පාඨමාලා පිළිබඳ තොරතුරු දිගින් දිගටම වාර්තා වෙමින් පවතිනවා. රට තුළ මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන බැටික්ලෝ කැම්පස් නම් වූ ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන එවැනි තවත් එක් ආයතනයක් බව අප ඔබට පසුගිය දා අනාවරණය කළා. ඉස්ලාමීය ශරියාගමික නීතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක නීතියක් නොවන පසුබිමක් යටතේ මෙරට පුරවැසියන්ට ශරියා සහ ඉස්ලාමීය නීතිය පිළිබඳව නොමිලේ අධ්‍යාපන පාඨමාලාවන් සහ උපාධි ප්‍රදානය කිරීම මෙම ආයතනය තුළ සිදුවන බව අප ඔබට වාර්තා කළා. ඒ අනුව මෙම විශ්වවිද්‍යාලය ව්‍යාජ තොරතුරු මත පදනම් කරගනිමින් කටයුතු කරන ආයතනයක් බවටද මෙවන විට අනාවරණය වී අවසන්. මෙලෙසම රට තුළ තවත් ක්‍රියාත්මක වන අනවසර අධ්‍යාපන ආයතන සහ පාඨමාලාවන් පිළිබඳ තොරතුරු අපට වාර්තා වන්නේ ඌව පළාතෙන්. ඌව පළාතේ පාසල් ගොඩනැගිලි උපයෝගී කරගනිමින් ඉරානයේ අල් මුස්තාපා නැමැති විශ්වවිද්‍යාලයක් ඌව පළාත් සභාවේ අවසරයකින් තොරව ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වනවා. වතුකරේ හින්දු සහ කතෝලික ආගම්වලට අයත් ද්‍රවිඩ තරුණ තරුණියන් සඳහා මෙම විශ්වවිද්‍යාලය මගින් පාඨමාලා පවත්වන බවයි ඌව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍යවරයා කරුණ අනාවරණය කළේ. දැන් ඉන්න දේශපාල තත්ත්වයකට අපිට ආරංචි වුණා පේරන්ට්ස් අරන් මේ වගේ දෙමළ ස්කූල් ඇතුළ අල් මුස්තෆා යුනිවර්සිටි කියලා එකයි ඉරාන් යුනිවර්සිටි එකයි ඒගොල්ලන් කෝසස් කරනවා දෙමළ අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැති නැතුව. මේගොල්ලන්ට මොනවද ටීච් කරනවා කියලා දැන් අපි මේ ස්ටඩි කරන්න පටන් ගත්තා අපි අමාත්‍යංශයේ ඉඳලා. ඒක එහිදී ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඌව පළාත් සභාවේ අධ්‍යාපනය අමාත්‍යංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන බැවින් තමන්ට අදාළ පාඨමාලා පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බවයි. කෙසේ වෙතත් අනාවරණය වන කරුණුවලට අනුව පෙනී යන්නේ අනවසර තවත් අධ්‍යාපනික පාඨමාලාවන් මේ වන විට ඌව පළාත පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බවටයි. මේ අනුව ත්‍රස්තවාදය සහ අන්තවාදය පෝෂණය කිරීමට අධ්‍යාපන පසුබිම තුළින්ම වර්තමානයේදී ඉඩකඩක් නිර්මාණය කරනවාද යන්න ජනතාව තුළ පවතින සැකයක්. තවත් අනතුරු උපද්‍රව රට තුළ ඉස්මතු වීමට ඉඩ නොදී මෙවන් නීති විරෝධී ක්‍රියාවන් සඳහා ඉඩ ලබා දීමට කටයුතු කිරීම රටටත් ජනතාවටත් සිදු කරන මහත් අසාධාරණයක් නොවන්නේද? ආණ්ඩුවක් පිහිටුවීමට සහය නොදී රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ඕනෑම සහයෝගයක් ලබා දීමට තමන් ඇතුළු විපක්ෂය සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ලිපියක් බහර දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විජේරාමයේ පිහිටි ඒ මහතාගේ නිල නිවසට පැමිණි අවස්ථාවේදී පාස්කු ඉරිදන සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව වර්තමානයේ රටේ පවතින අනාරක්ෂිතභාවයෙන් සහ අස්ථාවරත්වයෙන් රට මුදවා ගැනීම සඳහා යෝජනා මාලාවක් ඇතුළත් ලිපියක් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර තිබෙනවා. මෙම ලිපියේ පිටපතක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම විජේරාමයේ පිහිට විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී සිදු කෙරුණා. එහිදීම ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් විපක්ෂ නායකවරයා වෙත පිළිගන්වනු ලැබුවා. නම පක්ෂයම ඉතිරිලා කිසි ගැටලුවක් නැහැ. අපි
හිතා ගැනීම දෙයක් තමයි අපි කර්මණීයට ඉදිරියට එන්න ඕනේ කියලා. හයර් ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දෙවන වාරයේ පාසල් අද ආරම්භ වුණා. ඒ විශේෂ ආරක්ෂාවක් මැදේ. පසුගිය අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් කල්දෙමුණු දෙවන පාසල් වාරය අද ආරම්භ වුණා. ඒ අනුව දෙවෙනිපුර පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව අදියර දෙකක් යටතේ පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. හය ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පමණක් අද දිනේදී මෙලෙස පාසල් ආරම්භ කරනු ලැබුවා. කෙසේ වෙතත් 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා වූ සිසුන් සඳහා දෙවන පාසල් වාරය එළැඹෙන 13 වන සඳා ආරම්භ කිරීමට නියමිත බවටයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. මේ අතර පාසල් වලට ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතාගෙන් විමසීමක් කළා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දෙමව්පියන්ට දැන් දරුවන් පාසලට රැගෙන එද්දී ඒ පාසල් වෑන් රථයෙන් හෝ බස් රථයෙන් හැකියක්මනින් පාසල් ළඟින් දරුවව බැස්සවීමට කටයුතු කරන්න. ඒ අනුව ගුරුවරුන් ඒ අදාළ බලධාරීන් දරුවව ගන්නව. නැත්නම් පාසල් ළඟ බස් රථ නවතලා දරුවන්ට ආහාර ලබා දීමේ කටයුතු, පාසල් බෑග් සූදානම් කිරීමේ කටයුතු ආදිය වරින් වර අපිට අදත් නිරීක්ෂණය වුණා. එතකොට සිදුවෙන්නේ එතන තව තදබදයක් ඇතිවීම, ඒක මේ ආරක්ෂක කටයුතු වලටත් බාධාවක්. එසේ වෙතත් දෙවන පාසල් වාරයේ අද ආරම්භ වීම සම්බන්ධයෙන් සහ සිසුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතාගෙන් අප විමසීමක් කළා. අද පාසල්වල කටයුතු ආරම්භ කරනු ලැබුවා. විශේෂයෙන්ම ගුරුවරුන් විශාල ප්‍රමාණයක් ආයේ වගේම දරුවන්ගේ පැමිණීම අඩු මට්ටමක පැවතියත් විශේෂයෙන් කොළඹ නගරයේ තමයි අඩුව වැඩිපුර දක්නට ලැබුණේ. නමුත් කොළඹ පිට ප්‍රදේශවල දරුවන්ගේ පැමිණීම වාර්තා වෙලා තිබ්බා යම් මට්ටමක වෙනදාතරක් නැති වුණත් අද ආරම්භ කරපු නිසා ඉදිරි දවස් කීපය තුළ මේ දරුවන්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් වැඩි වෙන බවට අපිට විශ්වාසයක් තියෙනවා. රටේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය සමග ආරම්භ කළ සෝදිසි මෙහෙයුම් අද දිවයිනපුර ක්‍රියාත්මක වනවා. අද සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී සැක කටයුතු පුද්ගලින් සහ උපකරණ රැසක් පොලිසිය විසින් සොයාගනු ලැබුවා. මතුරන් කුලිය කනමුල්ල පාලමයට තිබී අවියායුධ ඇතුළු තවත් උපකරණ කිහිපයක් නාවික හමුදාවේ කිමිතුම් ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. එහිදී බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 24ක්, බෝර 12 වර්ගයේ ගිනි අවියක යාන්ත්‍රික කොටස්, විදේශ රටක නිෂ්පාදිත කඩු දෙකක්, පිහි 24ක්, දොර දක්නා එකක්, දොරකතන පෙරගෙහුම් කාඩ්පත් තොකියක්, තඹකම්බි රෝලක්, උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා නිකුත් කර ඇති වාහන අංකතාඩු කිහිපයක්, අන්තර්ජාලය හා සම්බන්ධ කර උපකරණයක්, ඉන්ජෙක්ටර් පොම්ප සඳහා යොදා ගන්නා ඩොසල් සහ විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඒක කොටස් ආරක්ෂක අංශ විසින් සිය බාරයට ගත් බවයි වාර්තා වන්නේ.
මෙතර විජිතපුර දාතුසේනපුර දීවරගම්මානයේ පිහිටි ගල් කොරියක් අද දින ඉපලෝගම පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කළා. එහිදී වෙඩි බෙහෙත් කිලෝ 12යි ග්‍රෑම් 500ක් අඟල් 8ක දිගින් යුත් ජෙලටිනයිට් කූරු 243ක් ඩෙටනේටර් 145ක් සේවනූල් තොගයක් සමග පුද්ගලෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීමේදී පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ මෙම ගල් කොරිය වෙනත් පුද්ගලයෙකුට අයත් එකක් බවයි. නුවරඑළිය කොටකල පැරකුම් සිංහල විදුහල ආසන්නයේ කසලගොඩක තිබී වෙඩිබෙහෙත් ද්‍රව්‍ය අඩංගු බහුලමක් දිඹුල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. කොටකල පැරකුම් විදුහල ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් විසින් එම පාසලවට පිරිසිදු කිරීමේදී මෙම බහුලව සොයාගත් බවයි වාර්තා වන්නේ. මේ අතර අනුරාධපුර ස්වර්ණපාලි මහාවිද්‍යාලයේ පිවිසුම් දොරටු වසල ඇලමාර්ගයේ සැකකටයුතු පාර්සලයක් තිබෙන බවට ලද තොරතුරක් මත අනුරාධපුර පොලිසිය විසින් එම ස්ථානයට පැමිණ පරීක්ෂාවට ලක් කළා. එහිදී සැකකටයුතු කිසිවක් හමු නොවූ බවයි පොලිසිය පවසන්නේ. මඩකලපුව එරාවුරු ප්‍රදේශයේ පාළු ඉඩමකට විසිකර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් යුද හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. එහිදී T-56 වර්ගයේ ජීව පතුරුම් 350ක් මැගසින් 6ක් සහ අත්බෝම්බ 2ක් ආරක්ෂක අංශ විසින් සිය බහරයට ගත්තා. මෙලෙස සොයාගත් අත්බෝම්බ 2 යුද හමුදාව විසින් නිෂ්ක්‍රිය කර තිබෙනවා. මේ අතර අනුරාධපුර බැදවච්චිය පොලිස් වසමේ සාලම්බපුරම් ප්‍රදේශයේදී යුද හමුදාව විසින් සිදු කළ මෙහෙයුමකදී තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙක් බවට සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ලැප්ටොප් පරිගණකයක්ද පොලිසිය විසින් සිය බහරයට ගනු ලැබුවා. මෙලෙස අත්අඩංගුවටපත් පුද්ගලයා මීට මාස 3කට ඉහතදී නාචාදුව ප්‍රදේශයේ සිට සාලම්බපුරම් ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇති බවයි ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත්තේ. මේ අතර පොලිසිය සහ නාවික හමුදාවෙක්ව බේරුවල ප්‍රදීපාගාරයේ පිහිටි දූපත දැඩි පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මේ අතර කොළඹ ගෑස් පහන් දී නතර කර තිබූ යතුරු පැදියක් මත තබා ගිය සැකකටයුතු පාර්සලයක් සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් මත එම පාර්සලය පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහි තිබී කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් හමු නොවූ බවයි ආරක්ෂක අංශ පවසන්නේ. කොළඹ අගරදුගුරු කාදියල් බැල්කම් රංජිත් හිමිපාණන් විසින් මල්වතු අස්කිරි මහානායක හිමිවරුන් වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. කොළඹ අගරදුගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් මල්වතු අස්කිරි මහානායක ස්වාමින් වහන්සේලා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. පසුගිය පාස්කු දින සිදු වූ ඛේදවාචකයේ පිළිබඳ මහානායක ස්වාමින් වහන්සේලා දැක් වූ කාරුණික ප්‍රතිචාරයන් පිළිබඳව ස්තුතිය පළ කරමින් සහ ඉදිරියේදී මෙවැනි සිද්ධීන් ඇති නොවීම සඳහා මහානායක ස්වාමින් වහන්සේලා ගනු ලබන ක්‍රියාමාර්ග සමගින් සිටින බව දක්වමින් උන් වහන්සේම ලිපිය යොමු කර තිබෙනවා. ඒ අනුව අදාළ ලිපිය කාදිනල්තුමන්ගේ විශේෂ නියෝජිත කැමිලස් ප්‍රනාන්දුපියතුමන් විසින් අද මල්වතු අස්කිරි මහානායක ස්වාමීන් වහන්සේලා වෙත බහර දීමට කටයුතු කළා. ප්‍රථමයෙන්ම මල්වතු විහාරයේ වෙතගේ විශේෂ නියෝජිත කැමලස් ප්‍රනාන්තුපේතුමන් ඇතුළු පිරිස එම ලිපියේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනා හිමියන් වෙත බහර දුන්නා. ඉන් අනතුරුව කාදිනතුමන් විසින් එවන ලද ලිපිය අස්කිරි මහා විහාරයේදී අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුණ ශ්‍රී ඥානරත්න ස්වාමීන් වහන්සේ වෙත බහර දීම සිදු කෙරුණේ කොළඹ අගරදුගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ විශේෂ නියෝජිත කැමලස් ප්‍රනාන්තුපේතුමන්ගේ අතෙන්. අද අපට අවශ්‍ය කළා තිබෙනවා රටක් වශයෙන් හැමෝම එකමුතුව ගොඩනැගෙන්න. මේක ක්‍රියාවෙන් ඉෂ්ට කරන්න නම් ක්‍රමවේදයක් අවශ්‍ය කරනවා. සමස්ත ජනතාවම තේරුම් අරන් තිබෙනවා අපිට කොහෙද හෝ තැනකදී වැරදිලා තිබෙන බව. අප දැන් එකමුතු වෙලා ගොඩනැගුණොත් විතරයි අපට මේ රටක් වශයෙන් ලොකු ගමනක් යන්න තියෙන්නේ. දැන් සියත පිටිය. මෙවර ලෝක කුසලාද ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනින් පිටක් පෑමට නියමිතයි. මෙතර ශ්‍රී ලංකා කණ්ඩායම අද පල්ලිකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසියටද සහභාගී වුණා. මෙවර මැයි 30වනදා ආරම්භ වන ලෝකුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දින දිවයිනෙන් පිටත්වීමට නියමිතයි. දිවයිනෙන් පිටත්ව යාමට පෙර කණ්ඩායම මහනුවර පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී අවසන් පුහුණු සැසියට සහභාගී වූ අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබුණා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර අද ආගමික වතාවත් වලද නිරත වුණා. එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා දෙක්ව සිටියා. අපි රටක් ඇදෙන්නේ මේ අවස්ථාවේදී කළ යුතු එකම දේ තමයි කණ්ඩායම් පිටිපස්සේ හදවතින්ම රට පිටිපස්සේ අපි එකට ඉන්නවා වගේ එකට පළමුව රට කියනවා වගේ අපි එකට ඉඳලා මේ කණ්ඩායම්ට අවශ්‍ය ආශිර්වාදේ ශක්තිය ලබා දීම තමයි අපිට පුරවසීකරණය කරන්න පුළුවන් මේ එකම දේ. එදා අර්ජුන රණතුමාගේ නායකත්වයෙන් මේ කණ්ඩායම ජයග්‍රහණය කරා වගේ මම විශ්වාස කරනවා. මම සුභපතනවා, ආශිර්වාද කරනවා ලංකාවේ අනිකුත් සියලුම සුභවාදී විදින පුරවැසියොත් එක්ක එකතු වෙලා අපේ රටේ අපේ කණ්ඩායමට අපි පිටිපස්සෙන් ඉන්නව ඔබට ඒ ජයග්‍රහණය ලබා දීමේ හැකියාව රටේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම තියෙනවා කියලා මම සරි මතක් කරනවා.
ප්‍රධාන පුවත් විකාශය අවසන්. ජලිත හමුවෙමු රාත්‍රී 9:35ට සුබ සාදයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.